අයිබෝන් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දවස්වල ඉතාම ජනප්‍රිය මාතෘකාවක් මොකද්ද මේ පිරමීඩ ජාවරමක් කියලා කියන්නේ කියලා. සහ මම මේ වීඩියෝ එක ඇතුළේ ඔයගලන්ට කතා කරනවා පිරමීඩ ජාවරමක් හැදෙන්නේ කොහොමද? ඒකේ ලක්ෂණ මොනවද සහ අපි ඒ වගේම පරිස්සම් වෙන්න ඕනේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනි පිරමීඩ ජාවරමක් කියන්නේ එක්තරා ව්‍යුහයක්. මේක ඔයාලඟට එන විදිහ මොකද්ද කියන එක ඔයාලට හරියට කල්ලාතෝ තීරණය කරන්න බෑ. දැන් මට පිරමීඩ ගැන සාමාන්‍ය අත්දැකීම් තියෙනවා මම අවුරුදු 16 15 වගේ ඉඳලා. ඒ කාලේ ඉඳන් මේ වෙනකන් ආසන්න වශයෙන් පිරමීඩ ජාවාරම් 60ක් 65ක් 70ක් වගේ ප්‍රමාණයක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මහජනතාවගේ මුදල් ඒකරාශී කරලා මිනිස්සු රවට්ටලා රටින් පැනලා ගියපු නැත්නම් විනාශ වෙච්ච එහෙම ක්‍රමවේද කීපයක් ලංකාවේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. සහ දැනටත් ලංකාවේ ක්‍රියාත්මකගෙන විවිධාකාර ආසන්න වශයෙන් 6-7ක පිරමීඩ ජාවාරම් ලංකාවේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ පිරමීඩ ජාවාරමක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් ඕගලන්ට තියෙනවා කෙනෙක් තියෙනවා නම් ඒක වැදගත් කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් ඉස්සරම පිරමීඩ ජාවරමක් ආවේ නිකම්ම මුදල් එකතු කිරීමේ ක්‍රමවේදයක් කරා. මම යාළුවෙක්ව සම්බන්ධ කරගන්නවා. එයාගෙන් මම කීයක් කර දෙනවා. එයාට කමිෂන් එකක් එනවා. එයාට තව කීප දෙනෙක්ව සම්බන්ධ කරගන්න කියනවා. අපි ඒකට කියනවා නේකීඩ් පිරමීඩ එකක් කියලා. හැබැයි ඊට පස්සේ මේක වෙනස් වුණා බාණ්ඩ විකිණීමේ ක්‍රමවේදයක් විදිහට. මම සල්ලි දීලා බාණ්ඩයක් ගන්නවා. ඊට පස්සේ ඒ බාණ්ඩය ගත්තාම මට කමිෂන් එකක් එනවා. ඊට පස්සේ ඒ බාණ්ඩය තව දෙන්නෙකුට විතර විකුණන්න කියලා කියනවා. ඒ දෙන්න ගන්නකොට ඒ දෙන්න හරහා තව මට කමිෂන් එකක් එනවා. ඊට පස්සේ ඒ දෙන්නගේ බාණ්ඩ දෙක කියලා දැන් ඔකට ලස්සන නමක් ඒ දවස්වල දාලා තිබ්බා network marketing කියලා. හැබැයි ඒකත් පිරමීඩ්. හැබැයි දැන් පිරමීඩ් ක්‍රමය නූතනේ මාරම විදියට සංකීර්ණ වෙලා තියෙනවා. දැන් ඒකට හේතුව තමයි නූතනේ පිරමීඩ් ජාවාරම ඔගොල්ලෝ කවට එන්නේ පුතා තාක්ෂණයත් එක්ක මුසු වෙලා. ඒ කියන්නේ දැන් නූතනේදී ලෝකේ ඉතාම ජනප්‍රිය වෙච්ච සමහර වෙබ් අඩවි, සමහර ඇප්, සමහර විද්‍යුත් මුදල් වර්ග, සමහර බැංකෝ වගේ දේවල් වල වෙබ් අඩවි ක්‍රමවේද පාවිච්චි කරලා ලංකාව ඇතුළේ මේකෙන හරි නිශ්චිත පූර්ණ දැනුමක් ඇති මිනිස්සු ඉලක්ක කරගෙන මේ වෙබ් අඩවි ඇතුළේ පිරමීඩ හදනවා. ඉතින් අපිට හිතෙන්නේ ආ මේ වෙබ් අඩවිය ලෝක කීර්තිමත් වෙබ් අඩවියක්, බාණ්ඩ විකුණන වෙබ් අඩවියක්. ඒ නිසා මේකේ සල්ලි දැම්මම බය වෙන දෙයක් නැහැ. මේක ලෝක කීර්තිමත් මුදල් වර්ගයක්. ආ ඒ නිසා මේ විද්‍යුත් මුදල් වර්ගයට තමන්ගේ සල්ලි ආයෝජනය කරන්න ප්‍රශ්නයක් නැහැ. මේක ලෝකයේ හැමෝම ට්‍රේඩ් කරන ට්‍රේඩින් ඇප් එකක්. ඒ නිසා මේක අපි ට්‍රේඩ් කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර ඒ ඇත්තම වෙබ් අඩවි සමාගම් ඇත්තට මේ සමාගම් දන්නේ නැහැ ලංකාවේ මිනිස්සු මේක මේ පාවිච්චි කරනවා කියලා පිරමීඩ් ජාවාරමක් විදියට. මොකද ඒගොල්ලොත් නොදැනුවත්වම ටිකක් පට්ට නොලෙජ් එකක් තියෙන අය මේක ඇතුලේ පිරමීඩ් එකක් හදනවා. ඒ හදන පිරමීඩ් එක ඔයාට එන්නේ අර බ්‍රෑන්ඩ් එකේ නමින්. නමුත් ඇත්තටම ඔයා ගාවට එන්නේ පිරමීඩ් එකක්. ඔයාට සල්ල උදාහරණයක් කියනනම් කොහොමද මේ පිරමීඩ් එකක් හදාගන්නේ කියලා. දැන් අපි හිතමුකෝ ඔයාට ඕනි වෙනවා එකපාර සල්ලි ගොඩක් හොයාගන්න. කොඩිපදියෙක් වෙන්න. ඔයා කරන්නේ මොකක්ද මේ ඉන්නේ ඔයා. ඔයා මේකට සෙට් කරගන්න එච්චර ලිකක් දුර දිග බලන්නේ නැති ඉක්මන්ඩ ටිකක් හදිස්සි තීරණ ගන්න. නමුත් ඉක්මන්ඩ සල්ලි පෝසත් වෙන්න කැමති හොඳ වැඩිපුර හොඳ තාර්කිකව හිතන්නේ නැති දරස්කාල අල්ලන්න පුළුවන් පොරක්. අල්ලගෙන අපි ඔයා එයාට කියනවා මචං වෙබ් අඩවියක් තියෙනවා ඔබ දන්නව නේද මේක ලෝකේ කීර්තිමත් වෙබ් අඩවියක් මේකේ එක ක්‍රමයක් තියෙනවා පොල් කොඹ විකුණලා ලක්ෂ ගණන් වන්න පුළුවන් කෝටි ගණන් වන්න පුළුවන් මේක මම විතරයි දන්නේ මේක වෙනෙවුන් දන්නේ අපි සෙට් එකක් විතරයි දන්නේ මේක මචං උඹට කියලා දෙන්න පුළුවන් මම account එක හදලා දෙන්නම් ඊට පස්සේ ට්‍රේඩින් කරලා දෙන්නම් වැඩේ කොහොමද කරන්න කියලා මම ඔබට ට්‍රේඩින් කරලා account එක හදලා ඔක්කොම කරලා දෙනවා මචං ඉස්සෙල්ලා රුපියල් 25000ක් ගන්න ඕනේ කියලා ඒ 25000 අරගෙන ඔව 25000 අරගෙන 25000 අරගෙන එයාට ගිනුම හදලා යව පොඩි ට්‍රේනින් කිරීමක් කරනවා මෙන්න මෙහෙම මෙහෙම කියලා දැන් ඕනේ ගිනුම හදලා දුන්නා අදලා දීලා අපි මෙයාට කියනවා මචං මෙහෙමයි ඔය ගෙදර තියෙන කෝරේ පොල් කොම්බයක් වෙලා ෆොටෝ එකක් ගහලා මේකේ දාපන් මේක ට්‍රේඩ් වෙනව ලොකු ගණන් වලට කියලා ඊට පස්සේ ඔන්න මෙයා මොකද කරන්නේ පොල් කොම්බයක් ෆොටෝ ගහලා මේකට දානවා ඒ වෙනකොට ආ 25000ක් අරගෙන ඒ ගන්න වික්‍රම විවිධාකාර තියෙන එක එක ක්‍රම හරහා ඇප් එක හරහා හරි මොනවා හරි ක්‍රමයකින් ආ 25000ක් ගන්නවා අරගෙන ඊට පස්සේ ඔයා මොකද කරන්නේ ඔයාම මේකට තියෙනවා තාක්ෂණික ක්‍රමවේද ඔයාම මේ 25000න් රුපියල් 5000ක් දාලා යාළුවගේ මේ පොල් කොම්බේ ගන්නවා යාළුව බලන අම්මට සිරි මාර වැඩේ මම දාපු පොල් කොම්බේ රුපියල් 5000කට විකිනා මාර වැඩේනේ රුපියල් 25000යි දැම්මේ පොල් කොම්බයක් මෙලෝ වටින්නේ දෙයක් ගෙදර ගන්න තියෙන දෙයක් ඇප් එකට දැම්මා රුපියල් 5000කට මේක විකිනා හරි තව ටිකක් යාළුව මොටිවේට් කරන්න යාළුවට කියනවා මචං තව පොල් කොම්බයක් දාපන් කියලා ඊට පස්සේ ආ මොකද කරන්නේ ඔය යාළුවගෙන් ගත්ත 25000 තියෙනවා
ඒකේ අලුවගෙන් ගත්ත 25000 ඔයා ඒකෙන් තව 3-4000 දාලා දෙවෙනි කොම්බෙක් ගන්නවා. දැන් යලෝ පට්ට මොරාල්. මොකද රුපියල් 25000 දැම්මේ දැන් 8000 9000 කැවිලා. ඊට පස්සේ යලෝට ෂේප් එක කියනවා මචං මේක දිගටම කරන්න තව කට්ටිය මේකට සම්බන්ධ කරපන් එතකොට උඹට එන කොමිෂන් එක වැඩි වෙනවා. අනිත් එක ඔබ විතරක් ගොඩ ගිල්ල හරියන්නේ නැහැ නේ බං ඔබේ යාළුවෝ ඉන්නෝ ඥාති ඉන්නෝ දෙමාපිය ඉන්නෝ උන්ටත් මේව කියලා දීපන් කවදා හරි දවසක උන්ගේ ජීවිතත් ගොඩ දාන්න ඕනේ මේක පින් සිද්ධ වෙන වැඩක් කට්ටියත් එක්කම ගොඩ යන්න ඕනේ අපි කුහක වෙන්න හොඳ නැහැ එයි මේකල එන පට්ට මොටිවේෂන් පාරක් දීලා තෙලක් ගහලා මෙයාට කියනවා තව කීප දෙනෙක් මේකට සෙට් කරගන්න කියලා අපි තුන් මෙයා තව 3 දෙනෙක් සෙට් කරගත්ත කියලා ඒ 3 දෙනාටත් අර විදිහටම එකවස් තුනක් හදලා දීලා 25000 25000 උඩට ගන්නවා අරගෙන ඒගොල්ලන්ට කියනවා ඒගොල්ලන්ගේ වෙබ් අඩවිය ඇතුලේ ප්‍රොකොම්බ දාන්න ඒව විකුණ ගන්න පුළුවන් කියලා. පස්සේ උඩට ගත්ත දැන් වාගව රුපියල් ලක්ෂයක් විතර තියෙනවා. දැන් 4 දිනේක 25000 ඒව තියෙනවා. වාඩ පුළුවන් ඒ සල්ලි ඇතුලේම සිස්ටම් එක ඇතුලේම දාලා නැත්නම් මොකක් කරි ක්‍රමයකින් දාලා මේගොල්ලන්ගේ වෙබ් අඩවිය වල තියෙන ප්‍රොකොම්බ ටික අර විදිහටම ගන්නවා. අරගෙන මේගොල්ලන්ටත් පට්ට මොරල් එකක් දෙනවා අන්න ප්‍රොකොම්බ විකුණන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තම වෙන්නේ ඔය උඩට ගත්ත සල්ලි වලින් ඒගොල්ලගේ බාණ්ඩ ටික ගන්නවා. මේක පිරමීඩ හදන එක ක්‍රමයක් විතරයි. මේක විවිධාකාර ක්‍රම ඇතුලේ මේ ව්‍යුහය හැදෙනවා. අපි සරල උදාහරණයක් කියන්නේ මේක හාත්පසින්ම වෙනස් තව තව ක්‍රමවේද ඇතුලේ ඉන්න පුළුවන්. ඉතින් ඕක කොහොම ගිහිල්ලා මේක අන්තිමට ජාලයක් වෙලා මේක විශාල පිරිසක් අතරට යනවා. සාමාන්‍යයෙන් ලොකු පිරිසක් අතරට මේක යනවා. ඊට පස්සේ මේ ලේයර් එක හැදෙනවා. ඒ ලේයර් එකෙන් තව තව පිරිසකට හැදෙනවා. මෙහෙම මෙහෙම මේක යනවා. ඉතින් ඊට පස්සේ මේ උඩ ඉන්න සෙට් එකට ආදායම් ලැබෙන්න නම් මේ අට ඉන්න සෙට් එක තව කට්ටියව සම්බන්ධ කරන්න ඕනේ. ඒතර මේගොල්ලෝ ටිකක් කාර්යක්ෂමව වැඩ කරන්න ඕනේ යන්න ඕනේ යාළුව හම්බෙන්න ඕනේ කතා කරන්න ඕනේ. ඒක ටිකක් වෙන්නේ නැහැ වගේ තේරෙනකොට මේගොල්ලෝ පොඩි ගේමක් ගහනවා මොකද කරන්නේ උඩ ඉන්න සෙට් එක තමන්ගේ දැන් සල්ලි තියෙනවනේ එකතු කරගත්ත ලොකු සල්ලි ටිකක් තියෙනවා. ඒ සල්ලි ටික වේදම් කරලා හොඳ තරුපයි හෝටලයක් බුක් කරලා තමන්ගේ හොඳ සුපිරි පැලැන්තිය වාහන ටිකක් රෙන්ට් එකට එහෙම අරගෙන ඇවිල්ලා පොඩි ෂෝ එකක් එහෙම දීලා පොඩි ලයින් එකක් දීලා වාහන ටිකක් පෙන්නලා සල්ලි ටිකක් පෙන්නලා අපි ජීවිත කොට දාගත්තේ මේක නිසා. ඒක නිසා මේ විදියට මහන්සි වෙන්න ඕනේ ටිකක් තමන් අමාරුවෙන් මහන්සි වෙලා කාර්යක්ෂමව වැඩ කරන්න ඕනේ. තව කට්ටියට මේක කියන්න ඕනේ කියලා පොඩ්ඩක් පොඩි ලයින් එකක් දීලා මේකලෝ ටිකක් මොටිවේට් කරනවා. පොඩි තෙලක් ගහලා මොටිවේට් පර පොඩිෂන් පරක් දෙනවා. අනිත් එක පට බ්‍රේන් වොෂ් කිරීමක් කරනවා. කරලා අන්න ඊට පස්සේ මේ සෙට් එක ටිකක් මොටිවේට් වෙනවා. ඊට පස්සේ මේ සෙට් එක තව තවත් කට්ටියකට කියලා මේක ඇතුලේ තව තව ඔලුගෙඩි ටිකක් මේකට සම්බන්ධ කරලා තව ලේයර් එකක් හදනවා. ඉතින් ඒක හැදෙනකන් ඉඳලා අර වැඩේම දිගටම දිගටම ක්‍රගෙන කරගෙන යනවා. හැබැයි එක ලෙවල් එකකට ආවට පස්සේ සාමාන්‍යයෙන් අපිට හම්බ වෙනවා ඔය නමින් ගමේ ඔය කියන පිරමීඩ් යාවාරම් පිරමීඩ් කියලා ඒකලු දන්නේ නැහැ නේ. ගමේ ඔය බිස්නස් එක කරන 15කට පයින් ගහුවන් 60-70ක් විතර විසිකන සයිස් එකේ ප්‍රමාණයට මේක ටිකක් ව්‍යාප්ත වෙනවා. ඊට පස්සේ කොච්චර මේව කරත් මේ පිරමීඩ් ලේයර් එක මෙතනින් එහා යන්න බෑ. මොකද යන්න මිනිස්සු නැහැ. සහ ඉන්න අර අල්ලන්න පුළුවන් ඔක්කොම සෙට් එක මේකට අහු වෙලා ඉවරයි. අන්න ඒ ලේයර් එක වෙනකොට සාමාන්‍යයෙන් උඩ ඉන්න කට්ටිය කරන වැඩක් තමයි මෙන්න මේක න හරි අවබෝධයක් නැති මෙන්න මේ හරි ඉන්න දෙතුන් දෙනෙක් හොයලා පොඩ්ඩක් ට්‍රේනින් කරවලා මේගොල්ලන්ගේ අර තියෙන CEO කියයි මැනේජින් ඩිරෙක්ටර් කියයි මොකක් මොකරි මාකටින් ඩිරෙක්ටර් හරි මොනා හරි මගේ ටීම් ලීඩර් හරි මොනා හරි තනතුරු ටිකක් මේගොල්ලන්ට දීලා මේගොල්ලෝ ටිකක් පොරවල් කරලා මේගොල්ලෝ එක්ක සල්ලි ටික අරගෙන පයින්නවා. ඉතින් අන්තිමට මේක පිරමීඩ් එක පුපුරන වෙලාව වෙනකොට මෙන්න මේ සෙට් එක තමයි ගොඩක් වෙලාවට අහු වෙන්නේ. මේක උඩම ඉන්න සෙට් එක සල්ලි අරන් පැනලත් ඉවරයි. එහෙම. එහෙම නැත්නම් සාමාන්‍ය වෙන දේ තමයි ඒගොල්ලෝම හිතලා පිරමීඩ් එක ක්ලෑෂ් කරලා දානවා. දැන් මේක අන්තිම ලේයර් වලට ආවට පස්සෙලා පුතා මේ මේ යටින් ඉන්න කට්ටියට තව මිනිස්සු හොයාගන්න බෑ. හොයාගන්න බැරි වෙනකොට ඒකල්ල පොඩි ප්‍රතිවිරෝධයක් හදනවා. මේ මොගුල හරියන්නේ නැහැ. අපි සල්ලි දැම්ම අපිට සල්ලිත් නැහැ. අපිට එනවා එකේ පවාදෑමක් නැහැ කියලා පොඩි ප්‍රතිවිරෝධයක් හැදිලා ජනතාව පොඩ්ඩක් උඩට එනවා වගේ ලයින් එකක් තේරෙනකොට මේක ක්ලෑෂ් කරලා විනාශ කරලා දානවා. ඒකට ඒගොල්ලෝ විවිධ ක්‍රම පාවිච්චි කරනවා. එක්කෝ කියනවා අන්න ඒ ඇප් එක ලංකාවේ තහනම් කරා. එක්කෝ ඒ ඇප් එකේ මේ ඕගොල්ලෝම කරපු වැරද්දක් කියලා ඕගොල්ලෝ මේ ඕන් නැති වැඩක් කරන්න ගිහිල්ලා මේ හරහාම මේක කරන්න ගිහිල්ලා දැන් අපිට ඒකෙන් ට්‍රේඩ් කරන්න දෙන්නේ නැහැ. නැත්නම් අපිට බෑන්ඩ් එකක් දාලා තිනවා ලංකාවේ දැන් ඕගොල්ලෝ මේ ඕන් නැති විදිහට මේව කරන්න ගිහිල්ලා ඒක නිසා කියලා මේ ෆෝල්ට් එක මේ පැත්තරම දාලා මේක ක්‍රෑෂ් කරලා දානවා. එහෙම නැත්තම් සමහර මේක නීතියෙන් තහනම් කරා මහ බැංකුවට අහු වුණා ඒ නිසා මේක දැන් මේව කරන්න දෙන්නේ නැහැ හරි මොකක් හරි කරලා පිරමීඩ් එක ක්‍රෑෂ් කරලා දානවා නැත්තම් යට ඉන්න සෙට් එක ලොකු ප්‍රතිවිරෝධයක් හැදෙනවා. ඊට පස්සේ මේ අට ඉන්න සෙට් එක ලොකුට කෑ ගහන්නෙත් නැහැ. හේතුව තමයි ඒගොල්ලෝ හිතන් ඒගොල්ලෝ පට්ට විදියට මේක අදාහගෙන හිටව සෙට් එකක්. ඒගොල්ලෝ හිතුවා මේකෙන් කෝටිපතිය වෙන්න පුළුවන් වාහන ගන්න පුළුවන් අරකයි මේකයි කියලා තමන්ගේ Facebook එකේ WhatsApp එකේ මාර විදියට පොර ෂෙයා කරපු සෙට් එකක්.
ඒගොල්ලෝ ඒගොල්ලෝ අමාරුයි වැටුණා කියලා පිළිගන්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ යාළුවන්ටම පට්ට ෂෝ එකක් දීලා හිටපු කට්ටියන් හින්දා. ඒගොල්ලෝ කැමති නැහැ. ආ දැන් මං අමාරුයි වැටුණා කියලා කියන්නේ. මොකද ඒගොල්ලෝ ඒගොල්ලෝ නිතර කිව්වේ තමන් කරන්නේ හරි වැඩක්. තමන්ට මේකෙන් කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා පොඩි වෙන ෂෝ එකක් දීපු සෙට් එක. සත තමන් මේක මිදෝගෙන ගොඩක් කලාවට ඉන්නවා. ඒක නිසා මතක තියාගන්න මේක දැනුවත්භාවයේ තියෙන කෙනෙක් කවදාවත් පිරමීඩ් සිස්ටම් එකට අහු වෙන්නේ නැහැ. නොදැනුවත්කමින් තමයි පිරමීඩ් සිස්ටම් එක අහු වෙන්නේ. ඔයා ගොඩාක් කාලවලට රැවටෙනවා පිරමීඩ අරන්ගෙන වාහකයට. පිරමීඩ අරන්ගෙන වාහකය කියලා කියන්නේ ඒකෙන් එක්ක අන්තර්ජාලයක් බාණ්ඩ විකිණීමේ ක්‍රමයක් ඔයා දන්න හොඳ සුපුරුදු දෙයක් කරා ඉන්නේ. හැබැයි එන්නේ පිරමීඩ් එකක්. දැන් කොහොමද මේ පිරමීඩ් එකක් අඳුරගන්නේ? අඳුරගන්න තියෙන ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි සාමාන්‍යයෙන් ඔයාට අසාමාන්‍ය විදිහට ප්‍රොෆිට් ලැබෙන ආදායම් ලැබෙන ක්‍රමවේදයක් ගැන කවුරු හරි කෙනෙක් කියලා කියනවා. ඔය මුලින් බලන්න ලෝකේ කිසි ආර්ථික විද්‍යාවට අනුව කිසිම ආකාරයක ආදායමක් බිහි වෙන්නේ නැහැ නිෂ්පාදනයක් බිහි වෙන්නේ නැතුව. ආර්ථික විද්‍යාව අපි කියන්නේ නිෂ්පාදනයක් බිහි වුණොත් විතරයි ආදායමක් බිහි වෙන්නේ. සෝ ඔයාට ආදායම් ලැබෙන්න නම් එක්කෝ නිෂ්පාදනයක් කරන්න ඕනේ, බාණ්ඩයක් හෝ සේවාවක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ඔය බාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න දායක වෙන්න ඕනේ. දැන් ඔයාට අලුවෙක් කරේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා යම්කිසි ආදායම් ලබන පට්ට ආයෝජනයක් ගැන කියනකොට ඒකේ බලන්න කොහේ හරි තැනක නිෂ්පාදනයක් වෙනවද? නැත්නම් ඔයාගෙන් ගන්න සල්ලි ටික ඒගොල්ලෝ මොකක් කරේ නිෂ්පාදනයකට ආයෝජනය කරනවද? මොකක් කරි ක්‍රමයකින් එහෙම නිෂ්පාදනයක් වෙන්නේ නැතුව සහතික කළ හැකි නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්නේ නැතුව බාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය වෙනවා කියලා ඉදිරිපත් කරන්නේ නැතුව ඒගොල්ලෝ ආදායම් බිහි වෙන ක්‍රමවේදයක් ගැන කතා කරනවා නම් ඒක පිරමීඩ් එකක්. අඩුමතරමේ ඔයාගේ මුදල් ටික කොටස් වෙළඳපළේ හරි ආයෝජනය කරනවා කියලා හරි ඒගොල්ලෝ සහතික කරලා ඔප්පු කරන්න ඕනේ. නැත්නම් ආණ්ඩුවේ බාණ්ඩකර බිල්පත්වල හරි කොහේ හරි තැනක ආයෝජනය කරනවා කියලා සහතික කරලා ඔප්පු කරන්න. නැත්නම් කම්පැනි එක හරි ආයෝජනය කරනවා කියලා ඔප්පු කරන්න. නැත්නම් ඒකේ මොකක් හරි බාණ්ඩයක් හෝ සේවාවක් හදනවා කියලා ඔප්පු කරන්න. එහෙම නැත්නම් ඒක පිරමීඩ් එකක්. දෙවැනි එක තමයි මොනයම් හෝ ආකාරකී මොනියම් හෝ ආකාරකින් ඔයාට පොඩි පෙළඹවීමක් කරනව නම් තව කට්ටිය මේකට සම්බන්ධ කරගන්න සම්බන්ධ කරගත්තොත් හොඳයි. සම්බන්ධ කරගත්තොත් ඔයාට ප්‍රොෆිට් වැඩි වෙනවා. නැත්නම් ඔයාගේ ලින්ක් එක හරහා තව කට්ටිය රෙජිස්ටර් කරගන්න, ඔයාගේ කෝඩ් එක හරහා තව කට්ටිය රෙජිස්ටර් කරගන්න කියලා පොඩක් නොවිදිමත් විදිහට හරි පොඩි පොඩි බලපෑමක්, ඒ කියන්නේ ඒකයි දැඩි බලපෑමක් නෙවෙයි පොඩි මේකක් කරනව නම්. මොකද දැඩි බලපෑමක් කරන්නේ නැහැ. මොකද මිනිස්සු දන්නවා තව කට්ටිය සම්බන්ධ කරුවොත් ඒක පිරමීඩ කියලා. සා එහෙම ගානක් නැතුව කියන පුළුවන් නම් තව කෙනෙක් සම්බන්ධ කරුවොත් ඔයාලා 10% කින් ඔයාගේ ඉන්කම් වැඩිවෙනවා. 20% කින් ඔයාගේ ඉන්කම් වැඩිවෙනවා කියලා තව අය සම්බන්ධ කරන්න කියලා කියනවා නම් ඒක පිරමීඩ් එකක්. ඊළඟ එක තමයි ඔයාට මාරම විදිහේ මොටිවේෂන් එකක් දෙනවා නම් මේක කරන්න කෝටිපතියෙක් වෙන්න ඕනි, වාහන ගන්න ඕනි, ගෙවල් හදන්න ඕනි කිය නිතරම කවුරු හරි කෙනෙක් තමන්ගා යාන වාහන පෙන්න පෙන්න, සල්ලි පෙන්න පෙන්න, තමන්ගේ බැංක account පෙන්න පෙන්න, අද මෙච්චර ට්‍රේඩ් කරා, හිට මෙච්චර ට්‍රේඩ් කරනවා කිය ෂෝ එකක් දීලා පෙන්නන්න හදනව නම්, ඔයාව ටිකක් මොටිවේට් කරලා ගන්න හදනව නම් ඒක පිරමීඩ් එකක්. මතක තියාගන්න කවදාවත් එහෙම කෝටිපතියෙක් වෙන්න පුළුවන් විදිහක් ඔයාට කවුරු හරි කෙනෙක් කියලා දුන්නොත් ඔයා ඒක තනියෙන් භුක්ති විඳිනවා වෙනා. ඒකව තව කෙනෙකුට පෙන්වන්න උත්සාහ කරන්නේ නැහෙනේ. ඒක තනියෙන් ඔයා කරලා හම්බ කරනවා. අයියෝ ඒක අමාරුවෙන් තව කෙනෙකුට පෙන්වන්න හදන්නේ. අමාරුවෙන් තව කෙනෙක් එක්ක ඇදලා ගන්න හදන්නේ. ඒක ඇත්තටම පිරමීඩ් එකක් හින්දා. මොකද තමන්ට ඇත්තටම සල්ලි හම්බ කරන්න පුළුවන් තියෙනවා කියතන ඒක තමන් සද්ද නැතුව හම්බගෙන තමන් හම්බ කරගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා. හැබැයි ඔයා සල්ලි හම්බ කරන එක තව කෙනෙකුට පෙන්වන්න හදනවා නම් තව කෙනෙක් ඔයා ඒකට සම්බන්ධ කරගන්න try කරනවා නම් අනිවාර්යෙන් එතන වෙන්නේ පිරමීඩ් චාවරමක්. ඉතින් ඒක නිසා පිරමීඩ් චාවරම ඇතුලේ මාරම මොටිවේෂන් එකක්, මාරම බ්‍රේන් වොෂ් කිරීමක් කරනවා. දැන් කවුරු හරි කෙනෙකුට අපි කිව්වොත් එමේ යට ඉන්න සෙට් එක ඔය කරන්නේ පිරමීඩ් ජවරාවක්, මේක නීති විරෝධී, ඒක නිසා එම්කෝ තියා සමාඩ අපිට ගහන්න බනින්න එන සයිස් එකට එනවා. එයා අපිට මොඩේක ඔවා මේක දන්නේ, ඔවා කොහමද දන්නේ, අපි මෙහෙමයි එහෙම කියලා ඉන්නවා. ඒක පිරමීඩ් ජවරාවක තියෙන ලක්ෂණයක්. සමහරින් ඉන්න සෙට් එක පිළිගන්න කැමති නැහැ අපි කරන්නේ පිරමීඩ් එකක්. ඒ තරමට මේගොල්ලෝ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ. ඒ නිසා මේක අමාරුයි වැටුනම් පස්සේ තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්නේ. අපි කරේ පිරමීඩ් සමහරලාට අමාරුයි වැටුනත් කට්ටිය පිළිගන්නේ නැහැ. දැන් ඊළඟට තව එකක් කියන්නම්. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේ පිරමීඩ් ජාවාරමේ හානිය වැඩිපුරම වෙන්නේ යටි ලේයර් වල ඉන්න කට්ටියට. ඒක ඔයාලට හිතන්න පුළුවන් නෑ අපි මේ උඩ ලේයර් එකට සම්බන්ධ වුණොත් අපිට සල්ලි ගන්න පුළුවන් නේද කියලා. ඇත්තටම ඔයාලට මේ උඩ ලේයර් එකට එන්න පුළුවන් නම් ඔයා දාන සල්ලි ප්‍රමාණය වගේ විශාල ගුණයක් ඔයාලට හම්බ කරන්න පුළුවන්. මේ ප්‍රශ්නේ තියෙන්නේ පිරමීඩ් ජාවාරම් කරන પરම්පරාවක් ලංකාවේ ඉන්නවා. ඒකක එහෙම කල්ලියක් ඉන්නවා. ඒගොල්ලොම තමයි එක එක නම් වලින් පිරමීඩ් හද හදා එන්නේ. සම මොන අලුත් පිරමීඩ් ජාවාරම හැදුවත් ඒගොල්ලන්ගේ උඩ ලේයර් වලට සෙට් කරගන්නේ මීට කලින් අවුරුදු ගානක් තිස්සේ ඒගොල්ලත් එක්ක පිරමීඩ් කරපු කට්ටිය. එකට හිටපු කට්ටිය.
එහෙම ෆිල් වෙලා ෆිල් වෙලා ෆිල් වෙලා තමයි ඔයා ගාවට එන්නේ. ඔයා මේ පිරමීඩ් ගැන මෙලෝ හසලක් දෙයක් දන්නේ නැත්නම් මේ ආයෝජනයේ මුල් වරට ඔයාට හඳුන්වා දෙන කෙනෙක් නම් මතක තියාගන්න ඒ වෙනකොට උඩ ලේයර් ටික ෆිල් වෙලා ඉවරයි. සා ඔයා ඉන්නේ යටම ලේයර් එක හෝ ඊට ආසන්න ලේයර් එක වෙන්න පුළුවන්. සා කවදාවත් අපේ ගාවට පිරමීඩ් එකක් උස්සගෙන පළවෙනි ලේයර් එකට දෙකට එන්නේ නැහැ. මොකද මේ උඩ ඉන්න සෙට් එක දන්නව ඇත්තටම මේක ජාවාරමක් කියලා. ඒ ජාවාරම් කරන සෙට් එක උඩ ලේයර් ටික හදාගෙන තමයි යට මේ අහිංසකව පොදුරු කරගන්න ඉන්නේ. සා කවදාවත් පිරමීඩ් ලේයර් එකක ඔයාට ටිකක් උස ලේයර් එකකට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ කියපු කරුණුත් එක්ක තාර්කිකව හිතන්න පිරමීඩ් ජාවාරමක් මෙහිමයි කියලා අපිට කියන්න බෑ. හැබැයි ඒක ඔයා ගාවට එන්න පුළුවන් කවර හෝ විදිහක් තියෙනවා. මම අර කියපු ලක්ෂණත් එක්ක තේරුම් ගන්න වැදගත්ම දේ කවදාවත් මිනිස්සු විදිහට අපිට මහන්සි නොවි කෝටිපතියෝ වෙන්න බෑ. මහන්සි නොවි සල්ලි හොයන්න බෑ. ඒ නිසා එකම දේ මහන්සි වෙලා තමන්ගේ ජීවිතේ දිනනවා විනා ඒ වගේ කෙටි ක්‍රම වලට අහු වෙලා තමන්ගේ සල්ලි තමන්ගේ ජීවිතේ නැති කරගන්න එපා. එහෙනම්